අද මම වීඩියෝ එකේ විශේෂ දෙයක් කියලා දෙනවා තනි බ්ලොක් එකක් පාවිච්චි කරලා ගවුම් ගොඩක් ඩිසයින්ස් වෙනස් කරලා මහගන්න කියලා. අඟල් දෙකක වගේ ප්‍රමාණයක් තියලා හැමතිස්සෙම මේ ඉර ගහද්දි ඉර ගහ ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ හැඩයන් වලින් මේ විදිහට කපා ගන්නවා. මං අද අරගෙන තියෙන්නේ මෙන්න මේ ට්විල් විස්කෝස් කියන මැටීරියල් එක. මේකෙන් මම මීටර් දෙකක් අරගත්තා මේ ඩ්‍රෙස් එක මහන්න. මේ ඩ්‍රෙස් එක දැන් අපි මහන්න මේ ගත්ත ෆැබ්‍රික් එකේ දැන් අපි බ්ලොක් එක තියලා කපන්නනේ ලෑස්ති වෙන්නේ. එතකොට හොඳට බලන්න මේ විදිහට ෆැබ්‍රික් එකක් ගත්තාම මේකේ පැති දෙකක් තියෙනවා. අපිට printer දෙකක නම් මේක හොයාගන්න ලේසි. ඒ වුණත් මේ වගේ ප්ලේන් කාලයකක අපි දන්නේ නැහනේ කන පිටපැත්ත කොහොමද බලන්නේ හොඳ පිටපැත්ත කොහොමද බලන්නේ කියලා. ඔයාලා මෙන්න මේ විදිහට ෆැබ්‍රික් එකක මෙන්න මේකට අපි කියනවා සෙල්වේජ් එක එහෙම නැත්නම් බලවාටිය සමහරව අස්වාටිය කියලා කියනවා. මෙන්න මේ සෙල්වේජ් එක ගාව මෙන්න මෙහෙම අල්ලද්දි මේ ඩොට්ස් තියෙනවා මෙහෙම දිගටම. ඒ ඩොට්ස් වලින් අපිට ටිකක් සොෆ්ට් එකට මේ අහු වෙන පැත්ත ඒකට අපි කන පිට පැත්ත එහෙම නැත්නම් අනික් පැත්ත කියලා කියනවා මේකට හොඳ පැත්ත කියලා කියනවා. මෙන්න මේ ඒ ඩොට් අල්ලද්දි ඒක උඩට ඇවිල්ලා වගේ තියෙන පැත්තට අපි හොඳ පැත්ත විදිහට අරගෙන මේ කන පිට පැත්ත තියර තමයි අපි හැමදෙසම පැටර්න් එකක් අඳින්දි බ්ලොක් එකක් තියලා කට් කරගද්දි කට් කරගන්නේ. ඒ වගේම මෙන්න මේ විදිහට මේ සෙල්වේජ් එක මෙහෙම දිග අතට තියර තමයි අපි फैब्रिक कपादी कपाने अपने मे पत्र कपाण पुलवा मेम हरहट कपाण पुलवा तेन अभी दगे मेम हरहट दी ब्लॉको मे बला ऐदेना इतकोट अभी हदन डिजाइन के गुड़ा पेना फैब्रिकला प्रश्न महिवल इवर नाड़ पास हरिम विधिता मेन मे विधि के अतट मेहम तीयन एक අලුත්ම මහන මැෂිමක් ද හොයන්නේ ඔබට අවශ්‍ය සියලුම මහන මැෂින් හා උපාංග එකම වහලක් යටින් ඉක්මනින් හා පහසුවෙන් නිවසටම ගෙන්වා ගන්න වැඩි විස්තර සඳහා අමතන්න 076348 3975 011273 5391 දැන් මම මේ විදියට නැම්මට බ්ලොක් එක තියන් තිනා ඔයාලට මතකද මං කිව්වා අඟල් භාගයක් ඇතුළට නවලා ගන්න කියලා ඒ අඟල් භාගයේ මේ විදිහට ඇතුළට අපි දැන් නවලා තියාගන්න ඕනේ මේ විදිහට අඟල් භාගයේ ඇතුළට නවා ගන්න මේකෝ ඉරක් ඇඳලා ඉර දිගේ නමලා ගත්තා නම් ලේසි ඔයාට मेन मे विधर नवल मे विधर नम्मट तीयला पीन्स गहन पीन्स गहागेना दें अभी कपागण तम तीयन वाले दें पेन अति मम्मी भावितरा ऑब्जेक्ट ब्रांड के मेन मे सिस मेक पावचिकरा हरिम पहासुई अतट बरने मेन कतर पावचिकरा अट अतट बराने मेक गोडाक लाइट वेट कतुरा थिंक हरिम लेसी अभी मेकिंग फैब्रिक कटकरादी इट पास अभी करा इदरी पास खर हेडे मेन मे विधि कपागण बला मे उसेम मे विधि कपागण විදුලිය 80ක් දක්වා ඉතුරු කරන සර්වෝ මෝටරයකට මාරු වෙන්න සියලුම මහන මැෂින් සඳහා වසරක වගකීම් කාලයක් වැඩි විස්තර සඳහා අමතන්න 076348 3975 011273 5391 දැන් මේ විදිහට ඉදිරිපස කපද්දි මේ අඟල් භාගය අපි නමපුවක මේ විදිහට දිග ඇර ගන්න ඕනේ ඒ කරලා මේ විදිහට තියලා අපිට ඉදිරිපසත් පිටුපස කපපු විදිහටම කපා ගන්න පුළුවන්. දැන් අපි මේ විදිහට ඉදිරිපස පිටුපස කපාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ස්ලීව් එක කට් කරගන්න.
ස්ලීව් දෙකම එකට තියලා කපා ගන්න එපා. ඒ නිසා මෙන්න මෙහෙම නවලා ඊට පස්සේ මේ අතටත් මෙහෙම නවා ගන්නවා. එතකොට අපිට ස්ලීව්ස් දෙකම එකවරම කපා ගන්න පුළුවන්. දැන් ඔයාලා දකින්නදී මම මුලින් හතරට නැමුවා. ඒක ඕගොල්ලන් කරන වෙන බ්ලොක් එකක් නැතුව පැටර්න් එක ෆැබ්‍රික් එකේ මාදිලා නම් ඒ විදිහට නවලා ගන්න. දැන් අපි මෙතන තනි ස්ලීව් එකක් තියෙනවා. ඒ නිසා මම මේක මේ පැත්තර දෙකට නවලා තමයි අරගෙන තියෙන්නේ. මේ විදිහට දැන් අපි කපා ගන්නවා. දැන් මෙන්න මේ විදිහට තමයි අපි ස්ලීව් එකත් කපා ගත්තේ. දැන් අපිට ඕනේ කරන ටික ඔක්කොම කපාගෙන ඉවරයි. තව අපිට තියෙන්නේ කර ෆිනිෂ් කරගන්න බයස් ටේප් කපා ගන්න. ඒ ටික අපි මහන අතරෙම කතා කරමු. අලුත්ම මහන මැෂිමක්ද හොයන්නේ? ඔබට අවශ්‍ය සියලුම මහන මැෂින් හා උපාංග එකම වහලක් යටින් ඉක්මනින් හා පහසුවෙන් නිවසටම ගෙන්වා ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න 076-348-3975 011-273-9391. දැන් අපි මේ විදිහට මේ ඩාට් එක ෆැබ්‍රික් එකට අරගන්න එපා. ඒ නිසා මෙන්න මේ විදිහට මම කාබන් කොලයක් යටින් තියලා මේ විදිහට ඩාට් එක ඇඳ ගන්නවා. මුලින්ම දැන් මේක ඉදිරිපස කොටස නිසා මෙතනින් උඩට අඳින්නේ නැහැ. මෙන්න මේ ටික තමයි අපි ඇඳගන්නේ. මම මේ විදිහට කරලම පෙන්නනම් අත තියලා නැත්නම් ගන්න එක පැටලෙන නිසා මෙන්න මෙතෙන්ට එනකන් විතරයි මේ විදිහට ඇඳගන්න. මම ඉදිරිපස කරන්නේ කොහොමද කියලා පෙන්නනම් ඊට පස්සේ ඔවා පිටිපස කරගන්න. මේ විදිහට මෙතෙන්ට එනකන් විතරයි ඉදිරිපසට ඩාට් දාන්න. දැන් ඔවා මේක පිටිපස්සේ කොටසේ තියලා කරද්දී මෙන්න මෙතෙන්ටම ඩාට් එක ඇඳගන්න ඕනේ. මෙතන මම මේ මැද තියෙන රේඛාවත් ඇඳ ගන්නවා. එතකොට මහද්දි ලේසි. දැන් බලන්න මේ පිටිපස්සට ඩාට් මේක ඩාට් එක ඇඳිලා තියෙන්නේ. දැන් මේක එක සයිඩ් එකක්නේ. මේක අපි අනෙක් සයිඩ් එකේ තැඳෙන්න ඕනේ. ඒ නිසා මම පින්ස් අයින් කරන්නේ නැහැ. පින්ස් මෙහෙම තියෙද්දිම මේක මේ මාස්තර දාලා ගන්නවා. එතකොට ලේසි. නැත්තම් පින්ස් අයින් කරාම එහාට මෙහාට වෙන නිසා මෙන්න මෙහෙම ඇතුළට තියලා මේ විදිහට මෙහෙම ඇඳ ගන්න. එතකොට මේ පැත්තේ ඩාට් එක තියෙනවා. මේ පැත්තට ඩාට් එක ඇවිල්ලා තියෙනවා මේ විදිහට. එහෙම තමයි අපි ඩාට් එක ඇඳගන්නේ. දැන් අපි කොටස් දෙකම මේ විදිහට කපා ගත්තට පස්සේ අපි ඩාට් එක ට්‍රේස් කරානේ අපේ පැටර්න් එකේ තිබිලා. ඉතින් දැන් අපි මුලින්ම ඩාට් එක මහා ගන්න ඕනේ. ඩාට් එක මහද්දී ඔයා තාම අලුත් කෙනෙක් නම් channel එකට මෙන්න මේ විදිහට ඩාට් එක හරියට පින්ස් ගහ ගන්න. දැන් ඔයාට පුරුදු කෙනෙක් නම් පින්ස් ගහන්න ඕනේ නැහැ. එනාට මේක හරියට ඩාට් එක පින්ස් කරගත්තාම අපිට මහන්න ගොඩක් පහසුයි. නැත්නම් ඩාට් එක ඇද වුණොත් ඇඳුම කැත වෙනවනේ. ඒ නිසා ඩාට් එක හරියට මහ ගන්න. මම දැන් ඔයාලට මේ ඩාට් එක මහලා දෙන්නම්. එතකොට ඔයාලට ඉතුරු ඩාට් තුනම තනියම මහ ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට ඩාට්ස් හතරම අපි මහගෙන තියෙන්නේ. මම ඕගොල්ලන්ට කලින් වීඩියෝ එකේ කියන්නත් ඇති. සාමාන්‍යයෙන් අපි මේ වගේ ඩ්‍රෙස් එකක් මහද්දි දෙපැත්තටම ඩාට්ස් දාලා මහනව අඩුයි ගොඩක් දුරට. ඉතින් මේක අර බේසික් ඩ්‍රෙස් එක නිසා තමයි මම මේ ඩාට්ස් දාලා කියලා දෙන්නේ. මේක ඉගෙන ගත්තට පස්සේ ඔයාලට මේ ඩිසයින් එක වෙනස් කරලා මහ ගන්න පුළුවන්. හරි, දැන් අපි මේ ඩාට්ස් මහගත්තට පස්සේ මේ විදිහට ෂෝල්ඩර් එකතු කරලා අපි මහ ගන්න ඕනේ. දැන් ඩාට් මහපු පැත්ත උඩට තියෙන විදිහට මේකේ ඩාට් මහන පැත්ත යට අතර තියෙන්නේ. එතකොට හොඳ පිටවල් දෙක තමයි මේ විදිහට එකට එකට මුහුණට මුහුණ තියෙන විදිහට තියෙන්නේ. දැන් මේ විදිහට අරගෙන දැන් මේ දෙක මේ විදිහට ෂෝල්ඩර්ස් එකට එකතු කරලා මහ ගන්න ඕනේ. සීම් අලවන්ස් හැමතිස්සෙම අඟල් භාගයක් තියෙන විදිහට තමයි පැටර්න් එක හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා අඟල් භාගයක් තියෙන විදිහට උඩට දැන් අපි ෂෝල්ඩර්ස් දෙකම මහ ගන්නවා.
දැන් මේ විදිහට ෂෝල්ඩර්ස් මහගත්තට පස්සේ අපි මේ ෂෝල්ඩර් දෙක මේ විදිහට ඕවර්ලොක් කරගන්න තමයි තියෙන්නේ. හරි මේ විදිහට ෂෝල්ඩර්ස් ලකුණු කරගත්තට පස්සේ අපි මේ කපාගත්ත ස්ලීව් අරගෙන මේකට එකිනෙකට සම්බන්ධ කරගන්න ඕනේ. ස්ලීව් එකේ හරි මැදට අපි කට් මාක් එකක් දාගෙන තියෙනවා. ඒ කට් මාක් එකට මෙතන මේකේ සම්බන්ධ වෙන තැන එකිනෙකට මෙහෙම තියලා මේ විදිහට පින් එකක් ගහ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අත් කටගාවට එනකම් මෙතන මේ මේ මුල්ලට එනකම් මේ ස්ලීව් එක මේ විදිහට අරගෙන පින්ස් ගහ ගන්න ඕනේ. දැන් අපි මහමු මුලින් මේ මුල මැද ඉඳලා මෙහෙම එක පැත්තකට මහගෙන යනවා අපි. ඊට පස්සේ මෙතන ඉඳලා මේ පැත්තට නැවත වතාවක් අපි මහගෙන යනවා. දැන් ඔයාලට පේනවා ඇති අපි ස්ලීව් එකක් මහගෙන තියෙන එක පැත්තක්. දැන් අපි හැමතිස්සෙම මහද්දී මෙහෙම ඉතිරි වෙන නූල් කෑලිය හැම දෙයක්ම අපි ඒ වෙලෙම කට් කරලා අයින් කර ගන්න ඕනේ. අපි පස්සේ මේව කරන්න කියලා හිතුවොත් සමහර වෙලට අපිට ඒක අමතක වෙන්න පුළුවන්. ඒ වෙලේට එන නූල් කෑල්ල පවා ඒ වෙලෙම කපලා ඉවත් කරගන්න. එතකොට අපිට ගොඩක් පහසුයි. ඒ වගේම ගුණාත්මක ප්‍රොඩක්ට් එකක් අපිට එළියට ගන්න පුළුවන්. ඒ විදිහට ඒ වෙලෙම දේවල් ඒ වෙලෙම කරාම. හරි. දැන් මේ විදිහටම ස්ලීව් එක මේ පැත්තටත් මහ ගන්න. දැන් අපි ෂෝල්ඩර්ස් මේ විදිහට ඇටෑච් කරන් තියෙන ඊට පස්සේ ස්ලීව්ස් දෙක එකතු කරගත්තා. දැන් මේක ඕවර්ලොක් කරගන්න තමයි තියෙන්නේ. දැන් මේ විදිහට අපි ස්ලීව්ස් ඕවර්ලොක් කරන් තියෙනවා. අපිට සයිඩ්ස් මහලා ස්ලීව් එකේ හෙම් එක මහ ගන්නත් පුළුවන්. එහෙම වුණොත් අපිට පස්සේදී මේක තව ටිකක් සයිඩ්ස් වලින් අඩු කර ගන්න ඕන වුණොත් මේ මෙතනින් ගලවලා තමයි අඩු කර ගන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට ස්ලීව් එක මුලින් ස්ලීව් එකේ හෙම් එක මුලින් මහලා ඊට පස්සේ සයිඩ්ස් මහන්න පුළුවන්. එතකොට අර අපිට අඩු වැඩි කරගන්න ක්ලේසියෙන් කර ගන්න පුළුවන්. මම දැන් මෙතනදී කරන්නේ සයිඩ්ස් මහලා ඊට පස්සේ තමයි මේකේ හෙම් එක මහගන්නේ. මෙන්න මේ විදිහට එකට එකතු කර ගන්නවා. මේ දෙකට සම්බන්ධ වෙන විදිහට තියලා අපිට සයිඩ්ස් මහගන්න පුළුවන්. විදුලිය 80ක් දක්වා ඉතුරු කරන සර්වෝ මෝටරයකට මාරු වෙන්න සියලුම මහන මැෂින් සඳහා වසරක වගකීම් කාලයක්. වැඩි විස්තර සඳහා අමතන්න 076 348 3975 011 273 5391. දැන් ඊට පස්සේ මේකේ සයිඩ්ස් දෙක මහ ගන්න තමයි තියෙන්නේ. දැන් අපිට ඉතුරු වෙලා තියෙන අපේ neck එක මහ ගන්න, sleeve එකේ වාටිය මහ ගන්න, යට වාටිය මහ ගන්න, ওই ටික තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒත් එක්කම මම ඔයගලට දැන් මම මේ මහන මැෂින් එක ගැන විස්තර කරන්න. ඔයාලට පේනවා ඇති මම හරියම ස්පීඩ් එකේ මහගෙන ගියා. ඒකට හේතුව මෙන්න මේ high speed sewing machine එක නිසා. ඉතින් මේ machine එක අපි මහදි ගොඩාක් speed අපිට මහ ගන්න පුළුවන්. ඒ වගේම අපි business එකක් විදිහට ඇඳුම් මහන එක කරනවා නම් ඔයාලා ගන්න හොඳම machine එක තමයි මෙන්න මේ high speed sewing machine එක කියන්නේ. ඉතින් මේකේ ගොඩාක් features තියෙනවා. ඔයාලට ඒ ගැන වෙනම බලන්න පුළුවන් අපේ සිහින මහන්න YouTube channel එකේ පහළ videos වලට ගියොත් අපි මේ ගැන reviews කරලා තියෙනවා. ඔයාලට ඒවත් බලලා අදහස් ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති අපි සම්පූර්ණයෙන් ගාම කරගෙන ඉවරයි. අපි දැන් යට හෙම් එක මහමු. යට හෙම් එක මහද්දි දැන් අලුතෙන්ම මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයාට එකවරම මේක නවලා මහන්න පැහැදිලි නැති වෙයි. කියන්නේ මහ ගන්න අමාරු වෙයි. ඒ නිසා මුලින්ම අපි මෙන්න මේ විදිහට එක වතාවක් කොහොම නමනවා. එක වතාවක් නවලා වටම මහ ගන්නවා. දැන් වටම අපි එකවර මහගෙන ඉවරයි. ඊට පස්සේ මෙහෙම තව වතාවක් කොහොම නවන්න. එතකොට අපිට මේක හෙම් එක ඇද වෙන්නේ නැහැ.
හරි පැහැදිලිව ගොඩක් නීට්වට මහ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. දැන් මේ විදිහට ස්ලීව් එකේ වාටිය මහ ගන්න ඕනේ. අපි ස්ලීව් එකේ වාටියට තිබ්බ මැහුම් වාසි නැවෙන විදිහට තමයි අපි ස්ලීව් එකේ වාටිය මහගන්නේ. ඔයාට අර කලින් වතාවේ වගේ මම හෙම් එක මහන්න කියලා දුන්න විදිහටත් මේක මහන්න පුළුවන්. දැන් අපි ඒ ක්‍රමයට ඉගෙන ගත්ත නිසා මේක මේ විදිහට මහලා බලමු. මේ විදිහට අපිට වටම මහගන්න පුළුවන්. දැන් මේ විදිහටම අනෙක් ස්ලීව් එකත් මහ ගන්න. දැන් අපි මහපු ඩ්‍රෙස් එකේ වැදගත්ම කොටස තමයි අපිට මේ neck එක මහ ගන්න එක. මේ neck මහද්දි අපිට facing එකක් දාන්න පුළුවන්, piping එකක් දාන්න පුළුවන්, ඒ වගේ කරන්න පුළුවන්. ඉතින් facing එකක් දානවා නම් අපිට මේකෙදි shoulders attach කරගන්න කලින් facing එක දාන්න ඕනේ. මං දැන් මෙතනදී ගන්න කියලා දෙන්නේ කොහොමද මේක bias binding කරගන්නේ කියලා. ඉතින් එතකොට අපිට ෆැබ්‍රික් එකේ මගේ ලොකු කොටසක් ඉතුරු වුණා. ඒ වුණාට මේක ඒ කොටස් වලින් ඉතුරු වෙච්ච පොඩි කොටසක්. එහෙම අරගෙන අපිට ෆැබ්‍රික් එකේ මෙහෙම ඇද්දාම ඔයාලට මේ ෆැබ්‍රික් එක ඇදෙන ප්‍රමාණය අඩුයිනේ. අපිට ෆැබ්‍රික් එක මේ අතට හරහට අඳිද්දී මේ හොඳට මේ ෆැබ්‍රික් එක ඇදෙන උගන් පේනවා ඇති. එන්නේ ඇදෙන පැත්තට හරහට මං අඟල් 1/4 එකක් ප්‍රමාණයක් පාලල තියෙන විදිහට දිග පටි කපා ගන්නවා. මෙන්න මේ විදිහට මම මේ ඇඳගෙන තියෙනවා. මේ විදිහට කපා ගන්නවා. ඉතින් අපිට ගොඩක් වෙලාවට මේක තනි පටියක් විදිහට ගන්න අමාරු නම් මේ වගේ පටි කීපයක් කපාගෙන එක පටියක් විදිහට එකතු කර ගන්න පුළුවන්. දැන් මම මේ වගේ පටි දෙකක් කපා ගත්තා. මේ දෙක මේ විදිහට එකට තියලා මෙහෙම මහගෙන තනි පටියක් කරගන්නවා. දැන් අපි මේ කපා ගත්ත පටිය මෙන්න මේ විදිහට දෙකට නවන්න ඕනේ. මේ කොටස හොඳට බලා ගන්න පැහැදිලිව කොහොමද කරන්නේ කියලා. දැන් මෙන්න මේ විදිහට අපි පටිය අරගෙන ඒක දෙකට නවලා මෙහෙම අයන් කරගෙන තියනවා. දැන් කරන්න තියෙන්නේ ड्रेस के हुंद पैत्त आरगेन मेतन मे पिटिपस पटांगान मुकद जॉइंट का पिटिपस रावार कमाकने है नता मे कोने पटांगान मां पिटिपस आरगेन मेन मे विधियत तीयनो को हुंद बलान पिटिपस मे हुंद पिट अपे गाउम कान पिट हरवलान है तीयला मेन मे विधियत वाटम महानो मेन मे विधिट तमाय अभी अपे गाँव में खर महागाने मेक महादि अंगा कालकट वगे महान දැන් පේනවාටි මගේ මේ කොටසක් මේ විදිහට ඉතුරු වෙලා තියෙනවා. ඒක මේ විදිහට කපල ඉවත් කරගන්න. කපල ඉවත් කරගෙන දැන් මේ මෙතන මේ පේනවනේ මේ එකට දැන් සම්බන්ධ වෙලානේ තියෙන්නේ. ඒ කෑල්ල මෙන්න මේ විදිහට මෙහෙම තියලා හරියට මෙන්න මේ හරියෙන් ඔහම මහ ගන්න. මේ විදිහට මහ ගන්නවා. මේ පැත්ත හරවල බලද්දි පොඩ්ඩක් මේ පේනවනේ හරියට මැහිලා නැහැ වගේනේ. ඒ නිසා මේක මෙන්න මේ පැත්තට මේ මහ හරවල
මෙතනින් මැහුමක් දෙන්න. මේ විදිහට මේ හොඳට මැහිලා තියෙනවා. ඊට පස්සේ අපි වටේටම කට් මාක්ස් දාන්න ඕනේ. කට් මාක්ස් දාති ගොඩාක් ළඟ ළඟ දාන්න එපා. එතකොට neck එක ඇදිලා වගේ තියෙන්නේ. කට් මාක්ස් දාති මෙන්න මෙම ඇදේට තමයි අපි කට් මාක්ස් හැමතිස්සෙම දාන්නේ. මෙන්න මේ විදිහට ඇදට කට් මාක්ස් දාගන්න. ගොඩාක් ළඟ ළඟම දාන්න එපා. අපි කට් මාක්ස් දාන්න හේතුව තමයි අපේ කර දැන් අපිට රවුම් එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට අපිට රවුම් හැඩය ගන්න බෑ මේ කට් මාක්ස් දැම්මේ නැත්තම්. නැත්තම් කර ඇකිලිලා ගොටු ගැහිලා වගේ වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට දාගන්න. හරි. දැන් ඔයාලට පේනව ඇති මේ සමහර තැන් වලින් චුටක් වැඩිපුර තියෙනවනේ. ඒ වැඩිපුර තියෙනවා නම් ඒ තැන් මේ විදිහට කපලා ඉවත් කරගන්න. නැත්තම් අපි neck එක මැහුවාම මේවා එළියට පනිනවා වගේ වෙනවා. ඒ නිසා මේ වැඩි කොටස් මේ විදිහට කපලා ඉවත් කරගන්නවා අපි. මේ විදිහට තමයි දැන් අපේ කට් මාක්ස් ආගතර පස්සේ තියෙන්නේ. දැන් අපි උඩින් මැහුමක් මහන්න ඕනේ. ඒක මහන්නේ හරියට අපිට neck එක නැවිලා මේ විදිහට හිටින්න ඕන නිසා. ඉතින් මෙන්න මේ තියෙන මේ මැහුම් වාසි කොටස් මේ විදිහට මේ බයස් පටියට හේතු වෙන විදිහට මෙන්න මෙහෙම තියලා මෙන්න මෙහෙම මැෂින් එකෙන් මේ උඩින් මැහුමක් මහගෙන යන්න ඕනේ. මේක ගවුමේ මේ කොටසට අහු වෙන්නේ නැති වෙන්න මේක උඩ විතරක් මහන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට මේ මහගත් එක මෙහෙම ඇතුල් පැත්තට නවන. ඇතුල් පැත්ත කියන්නේ හොඳ පැත්තට නෙමෙයි ගවුමේ ඇතුළට. නවලා මෙන්න මේ විදිහට තියලා මේ කොණෙන්ම අපි මහගෙන යන්න ඕනේ. මේක අයන් කරගම්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට තමයි neck එක මහාගත්තේ. හරිම neat ඒ විදිහට මහුවට පස්සේ විදුලිය 80% දක්වා ඉතුරු කරන servo motor එකට මාරු වෙන්න සියලුම මහන මැෂින් සඳහා වසරක වගකීම් කාලයක්. වැඩි විස්තර සඳහා අමතන්න 076 348 3975 011 273 5391. ඉතින් ඔයාලා මාත් එක්ක එකතු වෙලා මෙච්චර වෙලා මැහුවේ මෙන්න මේ ඩ්‍රෙස් එක. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනයි මේ ඩ්‍රෙස් එක. ඒ වගේම තමයි විශේෂම දේ මේ ඩ්‍රෙස් එක මහානවා ඉගෙන ගත්තොත් ඔයාට මෙන්න මේ බේසික් එක පාවිච්චි කරලා ඕන විදිහට ඩිසයින්ස් වෙනස් කරලා මහ ගන්න පුළුවන්. neck එක වෙනස් කරන්න පුළුවන්, sleeve එක වෙනස් කරන්න පුළුවන්. එතකොට මේකේ shoulder ඉඳන් ඉන දක්වා උස අරගෙන එතනින් කට් කරලා එතනින් ඉනට පහළට වෙන විදිහක ඩිසයින් එකක් දාලා ගවුමක් මහ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ ඕනම ඩිසයින් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් ඔයා මේ ගවුම මහන්න දැනගෙන හිටියොත්. ඉතින් ඒ නිසා මේක අනිවාර්යයෙන්ම මහලා බලන්න. ඒ වගේම මේක ලිනන් මැටීරියල් එකකින් වගේ කරොත් ගොඩාක් ලස්සනට ඔයාට නිමාවක් ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ගෙදරින්දල ව්‍යාපාරයක් කරන ඔයාට ඒ වගේම මහුන් ඉගෙන ගන්න කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති වෙයි කියලා. ඉතින් වීඩියෝ එක බලපුවාල හැමෝටම ගොඩාක් ස්තුතියි.